දැන් නම් මේ එක එක જાතියේ වැඩ හොඳටම වැඩි ආ. අනික ඉතින් උඹලා මට කිව්වේ මැනික්කාරයව දැලේ දාගන්න කියලා විතරයිනේ. ඒකටත් එක්ක දැන්. වැඩ පැටව ගහනවනේ බං. හරි හරි චරචර ගන්නතු වැඩේ කරාංකු ඉනියට. අනික ඔය හැම එකටම උඹලට ගෙවනවනේ. ගෙවනවා කියන්නේ මදි ඉතින් පොඩ්ඩක් කියහම වැඩි කරලා දෙන්න කියලා. අනේ මේ වාත වෙන්නතු වැඩේ කරවංකො. උඹ යටි ඕම තමයි. වැඩේ බාගර කරලා පස්සේ ඩිමාන්ඩ් කරනවා. එමේ අර කෝල් කරන මැසෙන්ජර් එකේ. කවුද? අර අර කිබං මැනික්කාරයාගේ දුව. උඹ මීඩියංගෝ. මීඩියංගෝ කතා කර මීඩියංගෝ. ඇයි? මීඩියංගෝ. හෙලෝ. කවුද? ආ මිෂෙල් ඉන්නවද? මිෂෙල් නම් බාත්รูම් එකේ. කවුද කතා කරන්නේ? ආ මම මේ කතා කරන්නේ මානවී කියලා කෙනෙක්. ඔයා කවුද? මම මන්ත්‍රීතුමා කතා කරන්නේ. කවුද මිෂෙල්ගේ යාළුවෙක්ද? ආ මන්ත්‍රීතුමාද? ඔව් ඔව් යාළුවෙක්. ආ හරි මං කියන කෝල් එකක් දෙන්න කියලා. ආ හරි. මේ හැබැයි මම මිෂෙල්ට මීට කලින් කතා කරලා නැහැ. හැබැයි අපි FB එකේ chat කරලා තියෙනවා. කමන්න හැම වුණත් කියන්නකෝ දුවට මන්තව පැය භාගින් විතර ගන්නම් කිව්වා කියලා. ඔයාලට මිෂෙල්ටද කතා කරන්න ඕනේ? එහෙම නැත්නම් දුවටද කතා කරන්න ඕනේ? මිෂෙල් කියන්නේ මන්ත්‍රීතුමාගේ දුවනේ. හා ඒ මගේ වයිෆ්. මගේ දුව නම් තාම චූටි අවුරුදු දෙකයි වෙන්නේ. මිෂෙල් කියන්නේ වයිෆ්ද? හරි හරි මම කියන්න කෝල් එකක් දෙන්න කියලා. මේ මට මේ අලුත් අගමැතිතුමෙන් කෝල් එකක් එනවා. මම තියන්නම්. ඇයි? මන්ත්‍රීතුමා නම් තමයි. ඒත් මිනිස්සයා කියනවනේ මිෂෙල් කියන්නේ එයාගේ දුව නෙමෙයි වයිෆ් කියලා. ඒ කියන්නේ මේ තාත්තා බැඳපු ගෑණියෙක් එකද යාළුවලා ඉඳලා තියන්නේ? බැඳපු ගෑණියෙක් විතර නෙමෙයි മന്ത്രി කෙනෙක් බැඳපු ගෑණියෙක්. හැබැයි මේ පාර නම් එයා හොඳට මට්ටු වෙනවා. හොඳ වැඩි. කාපු දෙන් ගුටි. ගෙදරට අවශ්‍ය හැම දෙයකටම වැඩි මිත්‍රියක් කීල්ස් වෙතින්. දැන් අපි පාරේ යද්දි බං සෙල්ෆි ගන්න සීන් නැති. ඒ කියන්නේ බං දෙතුන් දෙනෙක් හරි දන්නවා අපි රෝඩ්ස් බෑන්ඩ් එකේ. මං කියන්නේ බං ඒකෙන් අපි ප්‍රෝජනයක් ගන්න ඕනේ බං. බං උඹ කියන කතාව හරි මචං. අපි දැන් මචං පර්ෆෝමින් පැත්ත පටන් ගන්න කාලේ හරි බං. කවුද අපිට ෂෝ දෙන්න ඉන්නේ කියන්නේ පර්ෆෝම් කරන්න? කවුද? ඒ හෝටල් වලට කියලා කතා කරමු. ඒත් එක්කම බං YouTube එකට අලුත් සින්දුවක් කරමු. කොහෙන් සල්ලි ගියාංගෝ? ඈ? කොහෙන් සල්ලි? පළවෙනි එකට සල්ලි දුන්නේ තාන්නේ නේ. ඒ බානු කිය. ඒ ආන්නගේ සීන් එක දැන් කොහොමද බා? මම අපිට කලිනුත් කිව්වේ බා. එයා මට කතා කරනකම් මම එයාට කතා කරන්නේ නැහැ. ඒ බං හැමාලා ගෙඩියම සැක කරගෙන ජීවත් වෙන්න බෑනේ බා. අන්නර බූරුව තමයි ඒකත් කෙරුවේ. මොකද්ද? ආපෝ නෑ නෑ මුකුත් නෑ. නෑ නෑ උඹලා මංගර මොනවාරි කතා කළා. ඔව් ඔව්. උඹ මුගේ ලව් එකට කැලෙව්වා කියලා කිව්වේ. අපට සිරි. අඩේ බානුකයා. අඩේ සොරි බං. අනේ මං ඉතල නෙමෙයි කරේ. අනේ පලයන් බං සිකුරේ යන්න. උඹ මේ ඔක්කොම ප්ලෑන් කරලා කරපුවා මේවා. ඔන්න කිව්වා. අඩේ මං එහෙම ඉතල නෙමෙයි කරේ බං. බානුකයා. ඒ කෝල් එක ගන්නකෝ කෙල්ලට කෝල් එක අරගනි මං කතා කරලා කියන්නම් බං මං කිව්වේ බොරුවක් කියලා නෑ 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 දැන් ඕන්නෑ නෑ නෑ කිව්වමාලා ගනින්ක කෝල් එකක් මං කියන්නම්කෝ ටුටු තමයි උඹේ පස්සෙන් ආවේ උඹ ඒකිට එහෙම කැමැත්තක් තිබ්බේ නෑ කියලා ඊට පස්සේ ඒකි වහපිවෝ කියන්න බානුක ගනින්කෝ අනේ අනේ මේ ඕවා කියවන්න කියලා නෑ කෙලවල්ලා ඇස් තියෙන්න බා හරිද ඒක මං බේර ගන්නම් වානියක් කටපියම් පාඩුවේ පැත්තරලා ඉන්න ලෝකෙ කොහෙ හිටියත් පැය හතරෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් තෑගි පෙට්ටියක් ඔබේ ආදරණීයන් වෙත ozgift.com රජ කුමාරය අස්ස කරත්ති ආවා ආවා රජ කුමාරය මල්දුනු අරගෙන යස් පොඩි ඔයා ලෑස්ති වෙන ඔයත් මැරලා අපිවත් මරා ගන්නද මරා ගන්න මාව මොනවද බං
ඔයාව නෙමෙයි අපිව. අපි අහන්නේ ඔයාට ඕනවත් මැරිලා අපිවත් මරා ගන්නද කියලා. ප්‍රශ්නේ අගටික නෙමෙයි මුල ටිකක් අහපන්. එතකොට සිදුවෙන දේ පවසන්න. සිදුනේ mantri කෙනෙක්ගේ ගෑණික එක යාළු වෙලා ඉන්න එක. ගෑණික එක? ඔව්. mantri කෙනෙක්ගේ ගෑණියෙක් එක්ක. පිස්සුද බං? ඉස්සර නම් mantriද බිරිඳද ගානක් නැහැ. බලේ එතන. දැන් දුටු තැන ගුටි. පිස්සුද? ලැජ්ජ නැද්ද තාත්තේවට? ඔයාලට ලොකු දුවල දෙන්නෙක් ඉන්නා කියලා අමතක වුණාද? මේහපල්ලා යමක් සිදුවෙමින් පවති. ඒකන සොයා බලමින් සිටි. විස්තර දැනගත් පසු දන්නොමි. දන්නොමි? මොනවද අනේ තව දන්වන්න තියෙන්නේ? අපි හැමදේම හොයාගෙන තියෙන්නේ. හොයාගත්තා? එහෙනම් ඔබලා මගෙන් අහන්නේ? පච. පච නෙමේ. අද අපි මේ മന്ത്രിට කතා කළා. අපිට කිව්වට මේ മന്ത്രിගේ දුව කියලා. මේ മന്ത്രിගේ ගෑණි. ගෑණි? ඔව්. ගෑණි. බිරිඳ වයිෆ්. අර තප්පදීරෝ. ඒක වෙන්න බෑනේ බං. ඇයි වෙන්න බැරි? දැන් එතකොට ඔයා කියන්නේ ඔය අර ෆොටෝ දාන එකී മന്ത്രി කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් නෙමෙයි කියලාද? මාත්තක ෆොටෝ ගත්ත එකී නෙමෙයි. ඒකි ළඟින් මගේ ෆොටෝ එක අලවන එකී. ඒක මේ മന്ത്രി බිරිඳද කාගේ බිරිඳද කියලා මන් දන්නේ නැහැ. මේ මා විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් නෙමෙයි. එච්චරයි කියන්න තියෙන්නේ. හරි. බයි. Vegetable විසඳන no fried rice. අලුත් රෙසිපි දැනගන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න. Golden 3-in-1 face wash face cream 3-in-1 fixer soap lubricator trick එක. මම ඔතන මිස්ටර් විහාරි මේ ලොකුවට බරපතල චෝදනා දාලා නෑ. ඔය නිතර බැන වැදීම් ඒ වගේම මානසික පීඩා ඇති කරන ඒවා ඒ වගේම ගෙදරින් යන්න කියනවා වගේ ඒ වගේ කීපයක් විතරයි මම ඔය දාලා තියෙන්නේ. එතකොට මේවා කරන්නේ මම. ඔහු ඉදින් නමුත් මේ මිසිස් අලුවිහාරගේ පැත්තෙන් මේ කේස් එක ෆයිල් කරන්න යන්නේ ප්‍රියන්ටිව්. එතකොට අපිට වන්දියකුත් ගෙවන්න වෙයිද? අපි පොඩි වන්දියකට එකඟ වෙමු නේද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නඩු කරන්න එපා. අනික ඉතින් විත්තියත් අපි පැමිණිල්ලත් අපි අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නේ. එතකොට මොකක්ද ඊළඟ ස්ටෙප් එක? මට මිසි සල්විහාරගෙන් ડોකියුමන්ට්ස් කීප එකට අස්සම් ගන්න තියෙනවා. මිසි සල්විහාර ඉන්නේ ගෙදරද? නැත්නම් මට මගේ ජූනියර් කෙනෙක් යවලා අස්සම් ගන්න පුළුවන්. ඔයා මේ දවස් ටිකේ නම් ගෙදර නැහැ. ප්‍රශ්නයක් නෑ මට ඇඩ්‍රස් එක දෙන්නකෝ මං ගිල් එක කරගන්න. රෙක්සිට පුළුවන්ද මේ ડોකියුමන්ට්ස් ටික අරන් ගිහලා සයින් කරන් එන්න? ආයි මෙයා යනවා නම් ඉතින් මම ඕනේ නෑ. නෑ මිස්ටර් වීරසේකර ඒගොල්ලෝගේ ගෙවල් වලට යවන එක හරි නෑනේ. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? නෑ. මේ දවස්වල සරණ ඉන්නේ අපාර්ට්මන්ට් එක. එතෙන්ද මේ හැමෝටම යන්න බෑ සිකියුරිටි එක ඉන්න හින්දා. මට ડોකියුමන්ට් එක දෙන්න. නේද මචං? මම සයින් කරගෙන අරන් ඉන්නම්. ඔබේ කඩව සම්බව දෙගුණ කරගන්න Fair and Handsome Radiance Cream එකක් සමග Instant Face Wash එකක් නොමිලේ. ජීවිතේ වැඩ වැඩි නිසාම ජීවිතේට වටිනා එකේ පොඩි පොඩි දේ මග හැරුණාද? Lipton Sirunta ඔබේ ආදරණීයන් වෙනුවෙන් අවතිවන්න. ගෙවල් පැත්තේ ගිහලා නේ. ගෙදර පැත්තේ? ඔව් අපේ ගෙදර. ඒ මොකද? මේ මම මේ බැලුවේ බං අවසාන වශයෙන් ඩාලින් අම්බෙලා කතා කරලා ඉන්න කියලා. නෑ ඕක හරියන්නේ නෑ ඕක තේරුම්ම නැති වැඩ. ඒ බං මං try කරලා බලලා ඉන්නම්. ඇයි? දැන් උඹට මොකද්ද අපිත් එක්ක තියෙන අමාරු? ඈ? අපිත් එක්ක ඉන්න බැරි අමාරු මොකද්ද කිය? නෑ බං උඹලත් එක්ක අමාරුවක් නෑ බං. බල මට හොඳට සලකනවානේ බං. ඒක නෙමෙයි බං තියෙන අවුල. මොකද්ද ඉතින් අවුල? අබ මොකද්ද ඔය ඉස්කමත් දැනෙනව බං?
මං හිතන්නේ මම ඩාලින්ගේ සද්දට හුරු වෙලා වගේ බං. ඕක තේරුම්වන්න නෑ බං. ඕම හිතන එකත් උගුලා. යන්කෝ ගෙදර. නෑ නෑ බං මං ගිහිල්ලා කතා කරලා එන්නම්කෝ. තේරුම් ගත්තොත් එහෙමයි නැත්තම් එහෙමයි බං. ඒකෝ ප්‍රශ්නේ ඉවරයිනේ. හරි ඕන එකක් කරගනින්. හැබැයි මට නම් හොඳටම ෂුවර් ඕක කිසිම තේරුමක් නැති වැඩ. හරි. නෑ බං ඔහොම හිටියද බං ඩාලින්ගෙත් හිත උණු වෙනවා බං. කොච්චර කෑ ගැහුවත් ඩාලින් මට ආදරේ බං. ආදරේ? ආදරේ බම්බුව. ගිහලන්න. මන්නම් කියන්නේ බා අපි ලොකු ලෙඩක් දා ගන්න. යකෝ බොරු කරලා කසාද බඳින එක හරි. ඉවුනට බං එහෙම කසාද බැලලා කොහොමද බං මිනිහෙක් එක්ක ජීවිත කාලෙම ජීවත් වෙන්නේ? උඹට හිතෙන්නේ නැද්ද බා ඔක මාට්ටුයි කියලා? මාට්ටු වෙනවා බා. අපි ගාපු ගේම් එක කොහොමද මාට්ටු වෙනව? ඒවා මේ වාන් එක එක පැරැස්සර ගන්නවා. ඕවා පත් වෙන්නේ බං ඔක්කොම අන්තිමට එකට. ඒ වුණාට බං අපි මේ ගේම් කොහොම හරි ගහන්න ඕනේ. එයි අපි ගේම් ගා. මේක තනි කර බන් ටික හැංගීම් වල ප්‍රශ්නේ. යකෝ හැංගීම් ඉස්සරහට දාගෙන ගේම් ගහන්නද? ඒ අන්නාරු ගෙදර යනවා. අව සිගුරද? ඔව්. අන්න මට මගදී හම්බුණා. ගෙදර යනාල ගෙඩියන් නම් කිව්වේ නෑ බං ඔය පාර පැත්තට යනවා කියලා කිව්වේ. අවන්න නෑ ඉතින් ගිහින් එයිනේ. බන් ටික සීනේ මොකද? නෑ නෑ ඒක කියලා නෑ. ඔබ කිව්වේ නැද්ද බලු වැඩ කරන්න එපා කියලා? විල්සන් අංකල් හිටියපා. මම මිත්‍ර භාෂාව දාලා අහලා බැලුවා. අවුලක් නෑ කියලා නෑ. ඉති උඹට එකක් එන්න තිබ්බේ මෙයාට. උඹට 60ක් විතර ඇනලා දාන්න ඕකිට. හරි හරි මේ ඒවා පස්සේ කතා කරමු. මේ මට උඹලත් එක සිරා කතාවක් තියෙනවා කතා කර. පොඩ්ඩක් හිටහන්කෝ අතෝ ටිකක් එහෙම බීලෙන්. ගෑස් තමයි ඉති. කරන් තමයි ඉති. ගෑස් කරන් තෝනේ නෑ. පියුරිට් එකට අතම මාරු වෙන්න. ඉතින් අපි කීයටද හම්බ වෙන්නේ? නංගි බබා කියන වෙලාවට අයියා එතන ඇති. හරි හරි මං කෝල් එකක් දෙන්නම්කෝ. මේ ඒක නෙමේ. ඉතින් අපි ඒ හදිසියේ හම්බ වෙන්නේ. නෑ නෑ මේ අර Facebook එකේ දාපු ෆොටෝස් ටික අපේ නංගිලා දැකලා. දන්නේ නැති ඉතින්. කීක ප්‍රශ්න අහනවා. මොකක් හරි අවුලක්ද? හම්බිලාම අපි කතා කරමුකෝ. ඔයා එන්නකෝ. හරි හරි මං කෝල් එකක් දෙන්නම්කෝ. බයි බයි. දැන් බං අවසන් ගේම ගහන්න. රිහාන් කාර්ය ඔය ඩිවෝස් කතන්දරේ අතාරින්න එපානේ. පළමුවෙන් දෙන්නේ. මම හිතන්නේ ඌ අත්තරීබා. අත්තරිය නැතත් ඉතින් අපි මොකක් කරි ඒකට වැඩක් කරන්න ඕන. ආගේ උඹා දන්නේ මේ රයාන් නළු විහාරේ බන්ටිවයි ස්ථීර වශයෙන්ම කසාද බන්දන. උඹේ ගෑණි මිනිහයි කරන්නේ. ඈ? ඔව් එදි. අපේ බන්ටිගේ බලාපොරොත්තු ඒක නං. අපි ඒකිට ඒක කරලා දෙමු බං ඉවරයිනේ. කොහොමද බං එහෙම කරන්නේ? කොහොම අපිට පෙන්වන්න අම්මයි තාත්තයි කෙනෙක් ඈ? ඒක තමයි බං ඉතින් ගේම. සරණිගේ අම්මයි තාත්තයි වාෂ්ප කරලා ඒකට විල්සන් අංකලු ඇන්ටිවයි රීප්ලේස් කරන්න ඕන. ඒකයි වැඩි. ඒක මොකද බං? ඒක මම වෙලාවම කියන්නම් බං. මේ වැඩේ ඉවර වෙනකන් සිකුරව අඳලා තියාගනින් ඈ. ඌව මේ වැඩේට අත්‍යවශ්‍යයි. ඌව මචං අපිට නැති වුණොත් ඔක්කොම ඉවරයි. හැබැයි ඕකුන් ගාව ගන්න එකට මං විරුද්ධයි. උන් අද කියන එක නෙමෙයි බං හෙට කියන්නේ. සත පාකට විශ්වාස නැහැ උකුංග. ඒක ඉතින් මන් දන්නවා බා. ඒකනේ මන් මේ වැඩේට සිකුරව පණ පිටින් යොදා ගන්න නැත්තේ. ඒ පණ පිටින් යොදන්නේ නැහැ කියන්නේ? මන් මේ වැඩේට මචං පාවිච්චි කරන්නේ සිකුරව නෙමෙයි. සිකුරගේ මලමිනි. ඒකෙන් ඔබ සිකුරව මරනවාද? ඔව් ඉතින් මරන්න නැතුව බෑනේ. මොංගල් දෙයක් උඹට? මේ බණ්ඩිත මිනිහෙක් බන්දලා දෙන මේ හොඳට ඉන්න එකෙක් මරන්නේ වෙන විකල්පයක් නැහැ ඉතින්.
දැන් මචන් සරණිගේ අම්මා කොහොමත් බහරේන් ඉන්නේ දැන්. හරි. එයාගෙන ආරංචිය නැහැ කියොත්. ඒත් මේකේ තාත්තා ඉන්නේ ලංකාවේ. තාත්තා මචන් මේ ඩීල් එකේ හැටියට ලංකාවේ හිටියත් ඌ පණ පිටින් ඉන්න බෑ. ඌව මරන්න. අන්න එතකොට තමයි මචන් අපිට අපේ විල්සන් අංකල්ව මෙතනට හේතු කරගන්න පුළුවන්. මන්න ඔය වැඩේට කැමති නෑ. මගෙන් සත පාග සපෝට් එකක් බලාපොරොත්තු වෙන්නවා. යානික මිනි මරලෙන් බේරලා ඉන්න බෑ බං. පොලිසිය කොහෙලා හරි ඇවිල්ලා අපි අල්ලගෙන යනවා. හරි හරි. ඒක කරන්නේ මොන්නේ? බලව මම මේකට සම්බන්ධ කරගන්නේ. අට ඕනේ වුණත් ඉතින් ඕනේ වෙන්නේ ඉතින් ওই පොඩි සයිඩ් සපෝට් එකක්. ඒකත් ඉතින් උඹලට දෙන්න බෑ නම් කවන්නේ. ඕන්නේ. උඹල පැත්තකට වෙලා ඉඳහ. අම කොහොම හරි තනියම හරි මේ ගේම ගහනවා. වෙන ඉතින් විසඳුමක් පේන්න නෑ බං මට. නෑ බං මං එහෙම වැරදක් කළා නෑ බං මේ ගෑණි මේ රටපටලගෙන ඉන්නේ මාත් කිව්වා තම්සෙත් එක කතා කරලා බලන්න කියලා ඒත් එහෙම අහන පාටක් නෑ ඉතින් ඌ අනේ පොඩ්ඩක් උඹ කියපන්කො බං මට එහෙම හොර ගෑණියෙක් නෑනේ බං අනික බං මේ මඟුල් ඔක්කොම අතහැරලා මම ඉන්න හදද්දි මට විදින් විදේ බං ඩාලිංව මතක් වෙනවා බං උඹ ජේප් කරලා බලාගෙන ඉඳින් පොඩ්ඩක් කතා කර මං කතා කරන්නේ කොහෙද බං මේ ගැනිත් එක කතා කරන්න එන්න කියමු මන්න පිහ උස්සගෙන එන්නේ අඩේ මේ දැන් තමුසේ එදා ඒ කතා කරගෙන ඉඳලා තියෙන කාත් එක්කද දන්නේ නැහැ බං කළු පාට කන්නාඩි දෙකක් දාගත්තු කොල්ලෙක් ආවා ඒකත් එක්ක කෙල්ලෙක් ඇවිල්ලා මෙහෙම ඉඳගත්තුමයි ඒක කතා කරන්නේ ඩාලින් ඇවිල්ලා විදල් පාරවල් දෙකක් ගහන්න ගත්තා විතරයි මට වැඩේ මතක් වුණා ඩාලි කොයි දුල්ලතුනේ මං ඊළඟ දවස් උඹට ගහන්නේ ඇසිප් පලේ යන්න මේ මූත් එකම ලගහන් එතම මේ පැත්ත පොරවදී උඹ සාන්නේ ඉන්න හරි කියලා ඇති යකෝ යකෝ ඉවරයි යකෝ මම අය ඔක්කොම ඉවරයි බලපංකෝ මං උඹට කරන්නේ මේ අම්බරලා යකෝ හොඳ ගුලියක් උඹ මතක තියාගනි යකෝ සිකුර නෙමෙයි ආයේ බලන්න වෙන්න උඹට යකෝ මම සිකුරා එක පකර නැටි උඩ බයත් නැ යකෝ නයත් නැ මේ උඹ දැන් පලේ මේක ඊළඟට ඉන්නේ මන්නේ අර මන්නේ මං බය අයියෝ කේ මන්නේ නම් බාම්බුව මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා මං ඒකම ෂේප් කරගන්න ඕබෝන්නම් ඊට පස්සේ වරේ මං ආයේ නැහැ යකෝ මං ආයේ කොහමද එන්නේ යකෝ මට මුන් ඕනෙත් නැහැ මම මේ යන්නේ අන්තිම යෑම අයියෝ තමන්ගේ මිනිහට ඉඳුල් වතුර ගහලා පන්න ගන්න ගෑනියෙකෝ ගෑනු දෙයකෝ තුක්කිනර මං ආයේ මේ පැත්ත බලාදේ මගේ පල්ලවත් පස්පා ගන්න නැව බණ්ඩෝ හෙලෝ මහත්තයා හෙලෝ සරණි වා කොහෙද ඉන්නේ? ගෙදර ඉන්නේ මහත්තයා. හරි රෙක්සි දැන් එයි ඕගලගේ ගෙදරට අර ඩිවෝස් එකට අදාළ ඩොකියුමන්ට්ස් අරගෙන ඒටි ගියාට සයින් කරලා දෙන්න සරණි. ඩිවෝස් එකට අදාළ? ඔව් ආ ඒටික සයින් කරලා දෙන්න. ඊට පස්සේ මගේ ලෝයර් ඔයාගේ පැත්තෙන් කේස් එක ෆයිල් කරයි. නෑ මහත්තයා මේ රෙක්සි මහත්තයට එන්න එපා කියලා කියන්නේ. ඒ මේ මහත්තයා මම ඒවට අත්සන් කරන්නේ ඩාලින් උඹට දක්වන ආදරය තරම තමයි ඔය ගඳේ ලියලා තියෙන්නේ ගිල්ල නාමරි ඇයි බම් මම මොකද්ද කරේ වරද්ද කියපන්කො බම් මං අපබල් වෙනු වරද්ද කරලා තියලා බම් ඔය කෑයිද
ඒ දුප්පත් කෙල්ලට මොකද්ද නෝගේ වයසත් එක තියෙන ප්‍රශ්නේ? දුප්පත් ගෑනු ළමයින්ට වයසක පිරිමි කසාද බඳින එක ගැටලුවක් නෙමෙයි කියලා කතාවක් නැහෙනි. මහත්තයාට බැරි වුණාට මට පුළුවන් මහත්තයා. මහත්තයා ඔය එවන කිසිම දෙයකට මං අත්සන් කරන්නේ